මස්කාරවීවා බොදුරුවනට සමද බොදොයිමි සරනයාමි නමස්කාරවවා දන්රුවනට සමද සද சරනයාමි නමස්කාරවිීවා සංගරුවනට සනදම සංග சරනයාමින් නමස්කාවීවා තුනොරු සැමදාතිසාර සාරනයානි සාද සාදසාද ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පන් වන්නේ අපි හැමෝම මේවෙලාව සූදානගන්නේ අපගේ ශාස්තෘන් වහන්සේ වෙන භාග්ගත් බුදුරජණන් වහන්සේවිසින් අදේශනාකොට වදාල උතුම් ධර්මයශර්වණය කරන්න සාවානී අපේ ජීවිතවල බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් තමයි අපට ජීවිතය මොකද කියල තේර උන්ගන්නදය නැත්තැන් ධර්මයන් තොර උගන්න අනිත් විෂයන් වල ජීවිතය මොකදද කියලනෑ එ හේතුව ඒ රස්සාාවක් කරන විදී විතරයි උගන්නන්න නේද. තිේනිසා දහම් කරන ඔස්සේ අපි මේ තේරුම් ගන්න කරුණු අපේ ජීවිතවල මලෝවිත රක්නිිවින් පරලව ජීවිතයරත් ගොඩක් උපකාර වෙනවා අක තමයි අපගේ ශාස්ටෘූන් වහන්සේ කියලා කියන්නේ දෙවි මිනිසුන් ගේ ශාස්ටෘන් වහන්සේ එන ලෝකයේ කවුරරි කෙනෙක් කැමැතිනම් තමන්ග ජීවිත සේෂ්ටත්තයට සේෂ්ටත්වයක් ඇති කරගන්න තමන්ග ජීවිතයට වටිනාකමක් ඇති කරගන්න ඒ ඕන මැනෙට කරන්න පුළුවන් බුදුර අන්වාසක ධර්මය පමණ ගේමයා බ්‍රහ්මයෙක්න එනත් දෙව එක්න එමත මනුස්සේක්නඒ හැමෝටම ජීවිත වටිනා ජීවිතයක් නන් ශේෂ්ට විත කරගන්න පුළුවන්ගන්නේ ධර්මයෙන් පමණයි තිය නිසා අපිට මේ ශ්‍රවනය කරන ධරමය අපේ ජීවිතයේ උපරිම වටිනාකමක් උපදදන්න කොඩාක උද්වෙනවා මොකද මිනිස්සු ඒවා දෙවිවරු ඒවා බ්‍රහ්මයවා හැමෝම කැමැති ජීවිතයට වටිනාකමක් එකතු කරගන්න බඒක හරියට එකතු කරගන්න කොහොමද දන්නති නිසා ති එකඒක විදිහයට තමන් වටිනා කෙනෙක් කියලා පෙන්නන්නට හදරු. අපට පේනවා මරණය ඉදිරියේදී ඒ හැමෝම අසරණයලා මරණයට පත්වෙනවා. ති ඔබට මේමලා වි ශ්‍රවණය කරන ලැබෙන්නේ බාගත් බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධ දේශනාවන් මේ දේශනාවේ නමතියෙන්නේ කාමයේ දැඩිල්ලෙස ඇලිීම ගැන වදාල දෙසුු. කාමීස්ු පලාලිත සූට තර මේ දේශනාවේ භාගගත් බුදුරජාණන් වහසේ අපේ ජීවිතයට ගොඩාක් උපකාරවෙන කරුණු කිීපයක් පෙන්ලා දෙනෝ බුදුරජයන් දේශනා කරන පින්වත් බාන්නේ මේ ලෝක ජීවත්වෙන බොහෝ සත්‍යයෝ කාමියන්හි දැනි ලෙස ඇලිවාසය කරයි ඒයන්නේ බොහ සත්‍යය ගොඩාක් සත්තු ආසය කරන්නේ කාමයන්ට දැඩල් ලෙස ඇලි ලකයේ දැ අපි ඉන්න මොනලෝකද මනුස්සලෝ මනුස්ස ලෝකය අයිති කාමලෝකයට කාමලෝකයේ ලෝකකී අක් තියෙනද දහයක්ද එකොලා හක්තිය මොනවාද කියලාදන්නාද දිව ලෝක හයර චාතුම් මහරාජික තාවතින්ස යාම තුසිත නිර්මානති පරණම්මිත වසවත්ති ඉට පස්තියෙන මනුස්ු ලෝකය එතට හය එකයි කියද හතයි ඉට පස්තිේන සතර අපාය තිරිසන් ලෝකයේ ප්‍රේත ලෝකයේ අසුරු ලෝකයේ සහ නිරය එතට ලෝකඔක්කොම කියයිද එකොළ හයි මේ ලෝක එක කොළ හට කියන්නේ මනෝක කියලද කාම ලෝකයේ කියලා කියන්නේ කාම ලෝකය කියලා කියන්නේ මේ ලෝක එකොලහේම තියෙනවා කාමය කාමේ කියල කියන්න මනවාද ඒ කියන්නේ මේ ලෝක එකුලහේම සත්ත්වයන් සත්තුට යෙන විදිහත්තියෙන ඒ සතුරන විදහ තමයිදන් හැටපේන රූප තියෙනවන්නේ ඒ රූපල බුදුරයන්වා දේශනා කරනවා ඒ රූපල මෙන්න මේ ලක්සන තියෙනවානි ඉට්ටා කන්තා මනාපා පියරූපා කාම ෝූප සංගතා රජනී ගැ අපට හැටපේන රූපයක් ලස්සනායි කියෙලා තෙනවන ඉට්ටා කන්තා මනාපා එකන හිත ඇදිල යනවන ආසාව ඇතියෙනවන මනාපය ඇතිවෙනවන අපේ හිතේ ආසා උපදිනවන ඒ රූපයයිතිමකේටද. කාමයට එවනි සද්්‍යයක් අපේ කන්දෙකටහුණුත් ඒේ සබද්‍යායිතිමකේටද. කාමයට එවනි සුවදක් අපේ නාසයට දෙරනුනො තේ සුවන්ද අයිතිමකේටද කාමයට එනි රසයක් ක අපේ දිවට දෙන්නනොත් ඒ රසය අයිතිමගේටද කාමයට එවැනි පහසක් ක අපේ කායටදන්නනොත් ඒ පහසයිතුම කෙරද කාමයට දැන් කුළුවෙන මලකනත්තියනවා කාමීට දයිති නෑ ඇයි නැත්තේ ආයගේ කාමයක තියෙන ලක්සන නෑ ඉට්ටා කන්තා මනාපා පියරූපා කාමූප සංගිතා රජනීයක් කියන ලක්සණඒ රූපය තුළනෑ එ හටපේෙන හැම දෙයක්ම කාමීයට යිති නෑ තෙරනේ එතරට බාගත් බුදුරජාණන් වහන්ස දේශනා කර දැන් අප මේ ජීවත්වන ලෝකයිදී කාම ලෝකයට එතර මේ කාමේ තුන් ආකාරයකට බෙදල පෙනනවා ඒ තමයි පච්චු පට්ටිතකාමා නිම්මිතකාමා පර නිම්මිත කාමා කියලා පච්චු පට්ටිතකාමා කියලා කියන්නේ පිහිටෝපු කාමයේ තියෙනවා අපට මවන්න බැෑදැන් උදාරය ගත්තු දැ මනුස්ස ලෝක පින්න්න වනි අපි කැමැති දේවල් තිබුණුත් විතරයි ගණඩ පුළුවගන්නේ ඒහම ැත්ත අපට මවන්න පුළුවන්ද බෑ දැමුණන ඇතුදුමක් තියෙන ගනක ආසා වැතියෙන ඒ ආසා වැතියන ඇතුම හදලාතියෙන් නිසා අපිට ඒකට ආසාවක් ඇතුුණට අපිට ඇතුමක් මවාගෙන ආස කරන්න බෑ දැිට මේ ගලෝක තියෙන මනුස්සලෝක තියෙන කාමේ හැම එකක්ම මේ හද පුදේවල් එතොට අන්නේ එකට කියන මොනකාමය කියල ච්ු පට්ටිට තකට ඒ එක චාතුන් මාරාජිකයේ තවතින් සේ යාම තුසිත හැම දීවිලෝකයම තිය නේවා හැබැයි නිර්මානතිය දෙවිලෝකේ බුදුරජාණන් වහන්ේ දේශනා කරනවා නිම්මනිත්වා නිම්මති නිම්මනිත්වා කාමයකනක මොකද කරන්නේ නිර්මාණය කරගන්නවා නිර්මාණය කරගන්නවා කියන්නේ මවා ගන්න පුළුව එක එක දේශනාවතියනවා තමන් කැමැති පාටක් තමන්ට ගන්න පුළුව තමන් කැමති කටහඩක් මන්ට ගන්න පුළුවන් තමන් කැමති සැප තමන්ට විදීන්ට පුළුවන් කියලු එතට කාමේ නිර්මාණය කරගන්න පුළුවන් මවා ගන්න පුළුව ඒ මොනදීවිල ෝකේද නිම්මා රතිී එතුට ඒකට කියනවා නිම්මිත කාම තැම් මනුස්සුලෝකම අපිට බෑ නිදැ අපිටි කැමති අපි කටහඩක් ලැබුුණන ඒ කටහට තමයි මවන්ඩ බෑ පාටක් ලැබුණ ඒ පාට තමයි සැක් ැබුණුල අපට දැම්මිතන රස්නයන අපට සීත ආදාගඩබේ හැබැයි නිර්මාරතිය කියලා කියන්නේ භාගගතුන් වහන්සේ දේශනා කරනවා කාමය නිර්මාණය කරගන්න පුළුවන් කිරු එතු රඒගර කියන නිර්මිතකාම. ඉරබස්සයේ මේ පරනිින්මිත වස්වති දීව ලෝකයේ බුදුරේ කියයන්නවා දේශනා කරන පරනිම්මිතකාම ඒක කියන්න මේ අපි නිර්මාණය කරගන්න ඕන අපිට අවශ්‍යක නිර්මාණය ක න දැන් අපි උදාරය ගත්තු දැන් ඔබහි තන්න ඔබට ගෙයක් හදාගන්න ඕන ඔබ මහන්සේලාගේ හදාගන්න නිර්මාණය කරගන්න ඔබට ගෙයක් හදාගන්න ඕන ඒක තවගෙනෙ කවරය හදල දෙන ඕකින් කෝකද ලේසි තවගෙන ක අපට හදලදනව වන අපි කැමති දේ අපට තව ලේසීනේ අන්නේ ඒ සවභාවින් උත්ත පරණින්ම්මිතකාම අපි කැමති දේ මවලදනු එතු බල මේ ඉහලට ඉහලට යන්න යන්න කාමය කියනෙ එක වැඩි වනා අඩු වෙනවාද. වැඩි වෙනවා ප්‍රනීත වෙනවා. එතුට මේ ලෝක ඔක්කොම නිසා අයිති ොන ලෝකොටද කාම ලෝක කියන එකට. ඉතින් බුදුරයන්නවා දේශනා කරනා මේ දේශනා මුලින්ම මේ සත්‍ය කාමයන්ගේ දැඩි ලෙස ැලි වාසය කරයි. පොට්ටන්න වේ. ගොඩා ආසකරගෙන වාසය කරන්නේ. ඉරස් බුදුරයන්වා දේශනා කරන පින්වත් බහන්නේ නිවසක ජීවත්වන දරු එක්ුල පුට්‍රේ දෑකැත්තයි ඒ වගේ දෑකැත් අතරලා ගිහිගයි නික්මිලා බුද්ධ ශාසනය පැවිදිෙනවන එයාට කියන්න පුළුවන් කියනවා අපිම දැකත්තයි ගොයම්මිටියේයි අතෑරලා හරිය වෙල්ල පැවිදිෙනවන එයාට කියන්න පුළුවන් කියනවා යා ශ්‍රද්ධාවිංගුත්ත ශ්‍රද්ධාවන්ත කුල පුට්්‍රය කියලා. එකෙන මනුස්්‍යයන්ට මේ ගොඩා තියෙන්ඩමෝ නෑ රි පොඩි දෙයක් හරි අතහරගන්න අමාරු එක අයිති කාමෙයටිදැ කවුරල කෙනෙක් මේ දෑග ඇත්තයි මේ ගොයන් කඳයි අතහැර ලැවිල පැවිදිනවන එයාටත් බුදුරයන්වා දේශනා කරනවා එයාට කියන්න පුළුවන් ශ්‍රද්ධවන්තය කියලා කියලා. ඇයිහෙම කියන්නේ. එහෙ මේ කාමය කියෙනෙක මේ හීනද ප්‍රනීතත කියලා නෑ අතහරින්ද අමාරුයි. දැකඇත්තැ ගොයම් මිට අතාරවාෙන එක ලේසි පාස යන්නේ ඒකයි බුදුරයෙන්වා දේශනා කරන කවුරට දැකඇත්තෑ ගොයම් මිටේ අතරලා ඇවිල්ල පැවිදුුණත් එයාට ස්‍රද්ධාව දීවා කියන්න පුළුවන් කිය යා ලොකු අතහැරීම අතහැරලා තියෙනවක ලෙකියන් ඉරවස් බුදුරයෙන්වා දේශනා කරනවා තංකිස්සේ තුගකට ේතුවම කත්දේම කියන්න පුළුවන්යැයි මහල්නි තරුණාවදීහි කාමයෝ ලැබෙති ඒ කාමයෝද එකඒ අයිුරුව තිබෙයි. මහනනී දිලින්දන්ගේ යම් හීනෝකාමයක් ඇ ඇත්ද මධ්‍යම ප්‍රාන්තිකයන්ගේ යම් මධ්‍යම කාමයක් ඇත්ද උසස් අයිගේ යම් ප්‍රණීත කාමයක් ඇද මේ සියල්ලම එක නමකට ගන්න පුළුවන් කියලාමකදද කාමය කියලා. එතකට දැම් බුදුරයෙන්න්නා දේශනා කරනවා අද තරුණ දරුවක් දෑගත්තයි ගොයම්මිට අතැරල එනවන යත් ශද්ධාවන්තයි කියන මකද තරුණ කාලය කියන්නේ මේ කාමේ ලැබෙන කාලය කිය එයඒ හැම දෙයම් අතෑර ලයින්නේ ඒවගේ මේ නොුවෙක් කාරයෙන් කාමේ ලැබෙන කාලයක් කියනවා එතුර බුදුරයන්වා දේශනා කරන එකද අයි දිලින්දන්ගේ තියෙන්න්නේ හීන කාමය ඉටවස් මධ්‍ය මිනිස්සුන්ගේ මධ්‍යම කාමේ සස්මිනිසුන්ගේ උසස්කාමී කියලා නෑ එක්කෝ මොකට දැයිති කාමේටයි ආමයාල දුප්පත්නේ නිසා ඔය පැවිදිෙන් ඇත්ත කියලා ඒම එකක් නෑ ඒකැන්නේ දැ සාමාන්‍යයෙන් ලංකාවේ දැන් ගෞත මුුද්ධශාසනය කෙනෙක් පැවිදිියෙන්නේ ඒ කරන්න පුළුවන්ද බැරිදි කියෙනක වෙනම කතාව හැබැයි පැවිදිෙන් එන්න මුලින් අදහසින් එක නිවන් අවබෝධ කරනවාගේින් අදහස සහ මැරණකම් මේ ජීවිතය ඉන්නවගේ අදහසත් එක්ක දැ ඔබ සිල් සමාදං වෙන්නේ අටසීලයේ සමාදන්ගෙනවාින් ඒ අටසීයේ සමාදන් වෙනකොටම ඔබ දන්නවා ඒත් එක්කම තව කරුණ තියෙන එයටට උදේම සිල් පවාරණය කරනවා මුද්දනවාකෙන් අදහස තියෙනවානි ඒකත් එක්ක මයි සිල් සමාදන්ගෙන් දැන් අරවිදර භික්‍ෂූන් වහන්ස නමක් පැවිදිෙනකට පැවිදියන්නේ මැරණැතුරු මේ ජීවිතය මේ විදියට ඉන්නවා කියන අහසු. එතුර වැඩිපුර හිට ඇවිස්සෙන්නේ මැරණකං ඉන්නවා කියන හිතන කෙනාගේ. අනික් කෙනගේ හිට ඇවිස්සෙන්නේ නැහේතුව ඇයි එහද හිත දන්නවා අන පැවිසි ඇතිර මෙ කාලබීලා ඉන්නවාගෙන් ඒහින්න ඕුන්දට සාන්තව ධාන්තව ඉන්න පුළො හැබැ අපි තීරණයක්ත්ොෝ මැරණැතුරුම මේ විදිර ඉන්නවා කියලා හිතේ විස්සෙන් ටන්ගන්න හිතරේ ගොරොත්තු දෙන්න ඒ දන්ව යාට කාමිය යිල වෙන්න නෑ කියලා එතුර බුදුරයන් සේකයි දේශනා කරන මේවා හීනකාම මධ්‍යමකාම ප්‍රනීතකාම කියලනේ ඔොක්කොම කාමි තැබේ මනුසුලෝකෙ දිවලෝකයඇත් එක්ක සංසන්ධනය කර ලාානකොට මනුසුලෝක තියෙන බොම හිීන කාමය දිවලෝකය තියෙනවා ප්‍රනීතකාම හරි දැන් අපි දැන් කෑමක් උයාගෙන පිහාාගෙන පුච්චගන කණ්ඩපේ දෙවිවරුන්ට හෙම එකක් නෑ අපිට මනවාරිදියක් ස්කෝලගහිෙල්ලා රස්සා කරල්ලලා හම්ම කල්ලා ගන්නෙපේ දෙවියන්ට එකක ඉප දෙන කොටම ලැබෙනු එත මේ විදියට මේ විදියට මේක වෙනස් වුනාට කාමය කියනෙක කෝකත් එකයි කියලා භාගතුන් වහස දේශනා කර පොඩි කාමයක් අතැරියන් ඒක ලොකු අත හැරීමක් ඒක දැඇත්තඇයි ගොයම මිටියයයි වෙන්න පුළුව හැබැයි ඒක ලොකු අතහැරීමක් කියලා බාගත් බුදුරජාණන් වහස දේශනා කරු. එතොට පිංවන්නේ අපි තේරුන්ගන්න ඕන මේ අපේ ජීවිතය තුළ අපි වාසය කරන්න මේමට දැඩි වාසා කරමින් එතුට දැඩිව ආසා කරමින් වාසේ කරදදි භාගතුන් වහස දේනා කරවා දැන් මෙහම ඉන්නවා කියන සහරයිෝ. එතුම සහර මිනිස්සු ඉවා කියෙනවා ගෙදර වාහලි තෙමෙනවා හරි ඊටස් ඔන්න වලන් කෑලි දෙක තුනක් තියෙන ඊටවස්ස නිදාගන්න ඇදත් තියෙන කියනවා ඒක මේ මකු නො කියනවා හරි ඊරවස්ස හේනත් තියෙනවා කියනවා පාල ටගේ ඊරබස් නෝන කෙනෙක් න්නවා කියන වැන්දිරයක් වගේ එතොට මේ මෙ මේම මනුස්සෙක් කියනවා කියන එයාට හනවා මේ බුදුර ජණන් වහන්සේ ධරමය හ ධර්මය ඇහෙනකොට එයා කියනවලු අනේ මේ අතඇරලා කොහොම දෙ පැවිදිෙන්නේ කිය. එතොර එයාට ඒක ලොක ඒ දේවල් දැන් අපිට ලොකු දේවල් නෙවේ වනාට දැන් උසස්කාමේ තියෙන කෙනෙට එයාට ඒ දේවල් මනවද අතහැරගන්න බැරිල් මා ලොකු දේවල්. සමහරකුල පුත්‍රය ඉන්නවා කියනවා රත්තරං සෙර පුදාන්නේ. ඉට පස්සේ රත්තරම් පිගානෙ බත් කන්නේ මාලිගාවල ඉන්නේ. ඒයටත් බුදුරයන්සක ධරම යහෙන. එතුරයා හරියට මේ කෙලපිඩක් විසිකරණාවගේ එ ඇම දෙයම් මතෑරලා ජීවිතතාන්තෙ දක්කාා ඇවිල්ල පැවිදිලලා තවන් ධර්මය පුරුදු කර ගම්මක්යෙ. බුදුරජාණන් වහන්ස දේශනා කරනා එයාටේක ලොකු බන්ධනයන්නෙවෙේ ප්‍රනීත කාමයක්. ඉරබස් බල බුදරයන් වන් රරි ලස්සන උපමවත් දේශන කරනවා. පින්වත් බාන්මි උඩුකුරුව නිදන බොලල්ද ලදරුවවෙක් කියීනවා. එකකෙන චට දරුවෙක් කිය න. පොඩි දරුවේ එතොට ඔන්න අම්මගේ ප්‍රමාද දෝසයකින් පොඩි බබා අමොකද කරන්නේ ලීකැබැල්ලක් හරි එහෙමනැත්තන් ගල්කෑල් ලක් හරි මොනමරි දෙයක් කටේදාගන්න හරි එහෙම කරන පොඩිලම යු හගෙන දේවල් කටුදාගන්න එතොට දැන් අම්ම අහක බලනග ඉදල හරි අම්ම දකිින් ඇති වෙලාක මේ පොඩි බමොකද කරන්නේ අරවගේ එකක් කටේතුු දාගන්න එතොට මේ අම්ම දැකිනමේකක්. ම දැකර පස්සේ දැ මේ පොඩි දරුවට මේක තේරෙන් නෑන අම්ම මොකද කරන්නේ බුදුරන්වා දේශනාව කරන වහාම ඒ දරුවවාගේ කටින් අල්ලගන ඒ දරුවගේ මේ මුණ හිරකරගෙන හිස දැඩිව අල්ලගන දකුණුවති ඇගිල්ලහරි කටරදාල ලේ ගැලුවත් එහමැතන් දරුවවාක් කොච්චර ඇඩුවත් දරුවට කොච්චර වේදනාවක්කාවල් ඒක බැහැර කරනවා කිය එම ඇද ආනේ අන්ඩනවන්නේ කමන්නෑ කෙල ඉන්නේ ඇයි දන්නවා ඊට වඩා හානියක් වෙනවා ගිලු නොත් ඊට පස්ස ලේනවනි කෙලා අතරින්ද නෑම ඒ ඒක ගන්නවක් ගෙනා බුදුරජාණ වහන්ස සයාන තංකිස් සේතු ඒකට හේතුවමකක්ද ඇයි හම කරන්නේ අම්ම කියලා පින්වත් බහන්නේ ඒ දරුවාට පීඩාවක් නොවේවා ඒ දරුවට තියන ආදරේ නිසා කියවා ෙම කරන දරන් වාසහන් දරුවට පීඩාව ඇතියනවද නැද කියලා දුකක් ඇතිනොද නැද කිලාන දුකක් ඇතියනවා. ඒ දරුවට දුකක් ඇතිවනත් ඒ අම්මහෙම කරන්නේ දරුවට තියෙන මොකක් නිසාද. ආදරී සෙනහාස කරුණාව නිසා අනුකම්පාව උපදාගම කියකිරු. බාගත් බුදුරජණන් වහස දේශනා කරනවා පිංවත් මහල්න පස්ස කාද මේ දරුව ලොක වන. ැ න්නේ පොිදරුව දැ ලොක වෙනවා තමන්ට තේරෙනොය දේවල් එතකට මොකද වෙන්නේ අර අම්ම අම්මගේ අවධානය ලිහිල් කරනවා අර පොඩි දරුවක් කෙරෙහින් අවධානය අ ලොකු දරුවා කෙරෙහිතියන්නේ නෑ දන්නවා අය මේ අහුෙන අවුෙන දෙවල් කටේදාගෙන ගිලින්ඳි නෑකය එතුට අම්මගේ අවධාන ලිහිල් කරනවා අම්ම හිතනවා මේ දරුවා දැන් තමම්ම රැකෙන්ඩ දන්නවා තමා විසින් තමාව රැකගන්න දන්න දරුවේ. මෙයාගේ අතින් මෙහෙම ප්‍රමාදයක් වෙන්නේ නෑ කියලා අම්ම දැනගත්තර පස්සේ දරුවාකිරී තියනෙ ලොක්කු අවධානී අතහරිනා කියවා ලිහිල් කරනවා කියන. භාගත් බුදුරජණන් වහස දේශනා කරනවා ඒ විදියමයි කියනවා. ඒ විදියමයි කියෙනා පින්වක් භාන්නේ භික්ෂුවක් කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාවෙන් කළේතු දෙයක් යම්තා නොකරන ලද්දේද එකන භික්ෂුවකට ශ්‍රද්ධාව කියන දේ උපරිම වැඩෙනකං ස්‍රද්ධාව කියන දේ හරියට ඇතිවෙනකම් ඒ වගේම පවට ලැජ්ජාව හොඳට ඇතිවෙනකම් පවට බය හොඳට ඇතිවෙනකම් පව්වලින් නිදහස්සෙන්න වීරී ඇතිවෙනකං ඒ වගේ මේ ප්‍රජ්ඥාව ඇතිවෙනකං භාග්‍යත් බුදුරජාණන් වහන්සේත් ඒතාක් මේ භික්‍ෂුව ආරස්සා කර කියලා. ඒ තාක් පිටිපස්සෙන් ඉදලා ඒ භික්‍ෂූන් වහන්සේ වාරස්සා කරවා කියලා. එතට බලන්න පෙන්වන්නේ අපිටේනම් අපේ ජීවිතය තුළ අපේ ආරස්සා පිණස කරුණු පහක් වැඩෙන් ඕෝන්. න ඒක මේගේ තියෙනවනි ඒ රැවරණය පිණස දැන් එතකම්ම භාගතුන් වහන්ස පිටිපස්සසිෙන් ඉන්නවා කියෙනඒ එයා පැවිදුුණට මොකක් කර ගනීද දන්න නෑ. දෙ සද්ධා වෙල්ලනෑ ප ජ්ජා වෙල්ලන පවලී නිදහස්ීරිය වෙලන ප්‍රज්ඥා වෙල්ලනෑ එනිසා මොනවා කරගනී දන්නේ ඒනිසා බුදුරජාණන් වහන්ස යාව රකිනවා කිය නොයා පිටි පස්සදර අම්ම කනෙ කරපොඩි දර්ුවීක් බලාගන්නවා ර බුදුරයන් දේශනා කරන ශ්‍රද්ධාවං කළේතු යම්තක් සද්ධාවං කළේතුද යම්තාක් නොකරනලත් දේ. එකන් එයාන්ට එයා විසින් යාව රැකගන්න අවශ්‍ය ශ්‍රද්ධාව නෑතාව හරි දැි අපි දන්නුවෙන් ශ්‍රදධාව ගැනමකක්ද සද්ධාති තතාගතස බෝධී භාග්‍යත් බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීමනි අන්නේ ශ්‍රද්ධ එතුරේ ශ්‍රද්ධාව ඇතිවන්න ඕන ශ්‍රද්ධාව විසින් අපි ආරස්සා කර ගන්න මට්ටවට දැ අපේ තියන ස්‍රද්ධහට අපි රැගන්න පුළුවන් බැලද අපේ දයන ශ්‍රද්ධාවට අප රැකගන්න පුළුවන් තර්මයට සදධාව අපි තුළ තියෙනවාද වෙනනට වෙනස් කරන්න වැරිදේක වෙනස් දැ ශද්ධා බුදුරන්ුවන් දේශනා කරන ධ්‍යාකාරයග මනවාද අමූලික එකක් තියෙනවගෙන මුල් නෑ මුල් නැති ගස්වට මක දේලි ඕනලාක ගලවගෙන යනම් ඒ අමූලිකා ඊළඟ තියෙනවා ආකාරවති ආකාරවතිී කියන්නේ නොවෙනස්සන ශ්‍රද්ධාව එතකොටට අමූලිකා ශ්‍රද්ධාවේ ස්වභාවේ බුදුර යන්වා දේශනා කරන එයා මූුණු බලබල යනවා කියරු ආමය අ අබෝධ කර ඇදිී ආමයාටන් ඉටොඩා තියරෙන ඔන්න නොෝදයට යනවා කියනවා හරියට කොල කෑල්ලක් වගේ ේලිච්චේ අහුගේ නහගෙන පැත්තර ගලකට යනවා එත එතකොට ශ්‍රද්ධා විසින් අපි ආරස්සා කරගන්න පුළුවන් මට්ටමට ශ්‍රද්ධාව දියුණුවෙන්නවා කවුරු නැති වුණාත් ඒකන දැන් ඔන්න අපි සමල්ලාට අපේ ගුරුවර ඉන්නකං අම්ම තාත්තා ඉන්නකං ොහම ්‍රදධාවෙන් ඉන්න පුළුවන් හරි ඊට පස්සේ ඒක නැතිවෙලා යනවා නං ඒ ශ්‍රද්ධාවට අපි ආරස්සා කරගන්න බැ දෙම්බලන්න බුදුරෙන්න් වහස වැඩන්න කාලෙ ඔය දෙන්නේ කතර ප්‍රශ්නයක් ඇති වුණා යාලෝ දෙෙක් කතර මොකක් ඇතුවුණු ප්‍රශ්න එක්ෙනෙක්කව සෝතාපත්තිී අංග තියන තුනයි කියලා. හරි තවගෙනක්කිව්වා හතරයි කියලා. එතොර මේ දෙන්නට මේ ප්‍රශ්නය විසඳගන්න බැරවුණා. ඉරබස් මේ දෙන්න බුදුරජාණන් වහසළංඟට යනවා. බුදුරයන් වන් සලළංග්‍රිගිහිලා කියන මේ ප්‍රශ්නී අපි දෙන්න අතර මෙන්න මෙම ප්‍රශ්නයක් ඇති වුණා. එතර අර සෝතාපත්ති අංග හතරත් තියනවා කියපු කෙන කියන මෙහෙම. ට බාගත් බුදුරජණන් වහන්ස ගැන තියෙන මේ වගේ පැහැදීමක් කියලා කොයි වගේ පැහැදීමත්ද බුදුරජාණන් වහන්සේ තනියෙන් එක පැත්තක ඉන්නවාන බිස්සූන් වහන්සලා මේ පැත්තින්නවාන එක පැත්ත කොක්්ක බල මං බුදුරජාණන් වහන්සක පැත්ති කිය බිස්සූන් වහන්සලක පැත්තගන්නේ නෑක බුදුරජාණන් වහසේ තනියෙන් මේ පැත්තින්නවන බිස්සූන් වහන්සලායි බිසුණන් වහන්සලයි මේ පැත්තින්නවාන මං ඒත් කාග පැත්තිද බදුරජාණන් වහන්සක පැත්තති කියෙන ඉර්වස්සේයා කියනවා බුදුරජාණන් වහන්ස මේ පැත්ත තනියමඉඳලා බිස්සූන් වහන්සල බිස්සුණන් වහන්සේලායි උපාසකය උපාසිකාාවය කියෙන ඔක්කොම එක පැත්තක හිඉටිය මං ඒත් බුදුරජාණන් වහන්සක පැත්ති කියන ඊර් පස්ස කියේනවා බුදුරජාණන් වහන්සේ තනියෙන් එක පැත්තකකිඉඳලා බිස්සූන් වහන්සලයි බිස්සුණන් වහන්සේලයි උපාසකේ උපාසිකාාවයි දෙවියුයි ක්කොම තාාව පැත්තගෙන ඒත් මම බුදුරජාණන් වහන්සක පැත්තකි ඊ පස්සයා කියෙන බුදුරජාණන් වහන්සේ තනියෙන් එක පැත්තක ඉඳලා අනි පැත්ත බිස්සූන් වහසල බිස්සුණන් වහන්සල උපාසක උපාසිකාව දෙවියෝ බ්‍රහ්මය ඔක්මුල් ලෝක මනි පැත්තිෙන මං ඒත් කාග පැත්තිද බුදුරජාණන් වහන්සක පැත්තිකි කියෙන මට ඒවැනි ශ්‍රද්ධාවවත්ය කිය තුට බලන්න ශ්‍රද්ධාව කියන්නේ ආං ඒ වගේ එන්න ඕනිකක් එහෙන මොක ද හේතුව අපි මේ මොනදධර්මය ඇවුවත් මොන දේවල් කරත් මේ හැම දෙයක්ම තනියම අවබෝධ කරගත්ත කවුද බුදුරජාණන් වහන්සනේ ඉට පස් සුන්වහන්සේවා හංග ඉන්නැතු මහා කරුණාවෙන් අපට කියල දුන්නේෙ බුදුරජාණන් වහන්සේ එතුර මේ හැමෝම මේ යම් ධර්ම කතාවක් කරයිද බුද්ධ වචනයක් මොකක්කාරි නිවන කියන වචනය හරි කියයිද. ඒ හැමතයම්ම කියන්නේයාලට අවස්ථාව ලැබුණි කවුරු නිසාද. බුදුරජාණන් වහන්සේ නිසා. එහෙම නැත්තං මේ ලෝකෙ මේ කිසිම වචනයක් මේ නැතිවෙලායනෝ. එ ගැන ලෝකෙ නෑ. එහනම් අපි තේරුම්ගන්න ඕනේ ඒඇනි ශ්‍රද්ධාවට අපි ආරස්සා කරන්න පුළුවන් මට්ටමට ශ්‍රද්ධාව අපි දියුණු කරගන්නවා. ඒ මොත්තම අප රැකෙන් එක නේතව අප මෙලවත්යක්ැනව පරළවා රැෙන දැම් බලන්න අපි බුදුරජාන් වහන්ේ දේශනා කරන විදි බුදුරයන් වහන්සේ කියන දේවල් දේශනා කරන දේවල් විතර අපේ ජීවිතය කරලා. බුදුරජාණන් වහන්සේ එපා කියන දේවල් අපි නොකර සිටින වනන්. කවදාවත් ඒ ජීවිතය විනාසයන්නේ ඒක ජීවිතයට ලොකු ආරස්සාාව. දැන් මිකං හිතල බලන්න අප බුදදුරයන් වන්ස යම් දවල් පුරුදු කරන්න කියලා කියනවා. ේ පුරුදු කරන්න කියන දවල් අපි පුරුදු කරලා පස්සු දැවීමක් කියෙනවාද. නෑ අයෝමං අරදේ බුදුරයන්වා දේශනා කළ තියෙනවා කරන්න කියලා ඒක කරා දැම් මම මේගේ නිසා දුකෙන් කණ ගාටුවෙන් ඉන්නවා කෙළෙකක්නෑ. ඒතුර බුදුරයන් වහස දේශනා කරක කිසිම දෙයක් අපි පුරුදු කරලා අපේ ජීවිතය අපි දුක්කි දින්නේ. නේද අන්න නිසා අපිටේ බුදුරජාණන් වහන්සකෙන ශ්‍රදධාවක් තියෙනට. තේ ්‍රද්ධාවට පුළුවන් අපිව ආරස්සා කරන්න මෙලොව පරලො ඒකයි භාගතුන් වහන්ස දේශනා කරන්නේ ශ්‍රද්ධාවෙන් කළ යුතු දේ යන්තා නොකරන ලද්දේද එකන තමාව රැකගන්න පුළුවන් ශ්‍රද්ධාව තමා තුළ දියුණු වෙනකං බුදුරජාණන් වහන්සේ පිටිපස්සසිෙන් ඉන්නා කෙනාව රැකගෙන දැන් අපට එහෙම නෑන න එනසා දැන් අපිට ඊට වඩා අභියෝග තියෙනු. අපේශ්‍රද්ධ වාරස්සා කරගන්න. ඊටබස්සේ භාග්‍යත් බුදුරජණන් වහන්ස දේශනා කරනවා කුසල් දහම් පිළිබඳව ලැජ්ජාවෙන් කළ යුතු දේ යම්තා නොකරන ලද්දේද ඒ භික්‍ෂුව මාවිසින් ආරස්සා කරනවා කියලා. ඒකයන්න මේ මොකදද ලැජ්ජාව පව්කරන්න තියෙන ලැජ්ජාව, ඒන් ඒකට තමන්ව ආරස්සා කරන්න පුළුවන්ම්මට්ටමට තමන් තුළ දියුණු වෙලාන් තමන්ට ප්‍රශ්චානෑ. දැම් බලන්න මේ බාගල් බුදුරයන්න්නාන් දේශනා කරන මේ ලෝකයේ ලෝකපාලක ධර්ම තමයි කියන ලැජ්ජාබයි. හරි මේ ලෝක මේ හැම ප්‍රශ්නයම් ඇතියෙනවනේද සත්්‍ය ඝාතනය හෝරකම මේ මිනිස්සු කතා කරන ප්‍රශ්න ගොඩාත්තිෙන සමාජය ප්‍රියොද්තුවට කියන ප්‍රශ්න ගොඩාක්තිෙන් ඒ ඔක්ක. කටම මුල තමයි ලැජ්ජහ බය නැතික මේ ලැජ්ජාව සහ බය කියන දෙකෙන් තමයි අපි යහපතය හසුරුව දැම් බලන්න ඔබේ ජීවිතේ කල්පනා කරලා බලන්න අපි ගොඩා අපි හිතටෙන හැමදයම කරන්නේ අපි හිතරෙන හැමදයම්ම කරන්න ඇත්තේ සමහර දේවල් කරන්න අපි ලැජ්ජයයි සමහර දේවල් කරන්න බයයි එතර සමහර දේවල් කරන්න තියෙන ලැජ්ජාව සමහර දේවල් කරන්න තියෙන බයක් නිසා අපිඒදී කරන්නේ අපි කිය මොතුන ලැජ්ජහවායි බයයි නැතිවුණා කියලා එයාට ඕන දෙයක් කරන්න පුළුවන් එතුර අපි හිීතටන හැම දෙයම කරන්න නැත්තේ මේ ලැජ්ජාවායි තියෙන් නිසා එතට මේ ලැජ්ජාැන පව්කරන්න ලැජ්ජාව කිය එක අපිු ආරස්සා කරගන්න එතුර අපි ආරස්සා කරන්න පුළුවන් මට්ටමට ඒක දියුණු වෙලා තියෙන්න ඒක නැතුවුණ තැන දී ොකද වෙන්නේ තමන්ට වර්දිනවා භාගගතුන් වහන්ස දේශනා කරනවා යම් භික්ෂුවකට ඒ පෞකරන්න තියෙන ලැජ්ජාව තමන් ආරස්සා කරගන්න පුළුවන් මට්ටමට දියුණු වෙනක භාගතුන් වහන්සේ මොකද කරන්නේ එයාව ආරස්සා කරනවා ඒක නිසා අපි තුළ ඇති කරගන්න පුළුවන් බලවත් කුසලයක්. අනාගත ලෝකයේ බුදුරජාණන් වහස දේශනා කරන්න මේ දවසින්දවස නැතිවෙෙන ලැද්ජාව ර ජාය නැතිවට නතියෙන අපරාද වැඩිවෙනවා. ප්‍රශ්න වැඩි වෙනවා කරදර වැඩිවෙනවා දුක්කිිදිලක වැඩියෙනු දැන් ඒගෙන ලෝකට වෙලා තියෙනන ඒවට කියන්න මනව අද ලෝක පාලක දහර මැදැන් අපට ලෝකේ පාලනය කරන්න රජගනෙක් ඉන්නා වෙන්න පුළුවවා පාලිමේන්තු තියෙනවා වෙන්න පුළුව නීති දාගෙන ඉන්නවා වෙන්න පුුවවා මේ ඔක්කොම තියෙනවා ඒ ඔක්කොම තිබිලත් මිනිස්සු පව් කරන්න ඇයිඒ ඒ ඒ මනුස්්‍යයා තුළ ලෝකපාලක ධරමය නෑ. එන තමන්තුල තිබ්බන ලැජ්ජහවයි බහැයි තවෙනෙක් තමන්ව හසුරුවන්න වශ්‍ය නෑ. තමා විසින් තමන්ව ආරස්සා වෙනු. ඉතින් බලන්න බුදු කෙනෙකුත් බිස්සූන් වහන්සේලාට තමන්ගේ එක ලැජ්ජා විසින් තමන්ව ආරස්සා කරන තුරු එයා ආරස්සා කරගන්නවා කියවා. අර චූරි දරුවෙක් දිහා අම්මක් කෙනෙක් බලාගෙනන්නේ මොනුවවා කටේදාගනී දන්නේ හිරන නී දන්නේ කයිදන්නන්නේ කෙළ හැම තිස්ේ පොිදරුවක්න්නන නොදාානිගන අන්නේ වගේ ඇයි යාට තේරෙන්නේ එක ප්‍රමාණි මේවා රත්තලාද මේවා ඒ වෙන හානිය තේරෙන්නේ එකන ශ්‍රද්ධාව නැතුූුණම වෙන හානි පවට ලැජ්ජාව නැතුූුණහම වෙන හානිය සාමානිිකනෙට තේරෙන්නේ ඉරවස් බුදුරජාණන් වහස දේශනා කරනවා බයන් කළ යුතු දේ අම්තාක් නොකරන ලද්දේද එකන තමාව ආරස්සා කරගන්න තරමට තමන්ගේ මේ පවටතියන බය දියුණු වෙලාද එකන පවටතියන බයි කියලා කියන්න පින්වන්නේ අපි මේ සතෙක් මැරෙයිද ෝරකමක් වෙයිද වැරදිකාම සේවනයක් වෙයිද කියල එහෙම බයින් ඉන්න එකක් නෙව. හ මේ පවටතයන බයි කියලා කියන්නේ බය විපාකටයි. විපාකට බයයි කියනෙ දැන් අපේ හිත කියනවා අපිට මොනෝහරි කරන්න කියලා අපි කියම සත්්‍යයෙක් බරන්න කියලා අප මැරුවා හරි මැරුවට පස්ස මකද කරන්න හිත්තම අපිට චෝදනා කර උබ මේක කර ඔබ මේ කරේ වැරදි වැඩක් මේක කරන්න ඇතුව ඉන්න තිබ්බේ මෙහෙම මෙහෙම අප හිත කියනවා එතු ඔන්න හිතේ චෝදනාාවට ලක්කෙනවා ගැලවෙන්න බෑැ ඒගෙන බයක් උපදන්න ඕන දැ මේ හිත මේ කියන්න පටන්ගත්තොත් මේ කලාට පස්සේ දිගට දිගට මට ගැලවීම කෝයි දැයි දැ මනුස්සේෙක් බයිනන අපට මනුසේන්න ප්‍රදේශය අතැරල්ලා කියලා වෙන පැත්තක ජීවත්වන පුලුවන් න ඒ ප්‍රදේශ අතරලා ගිය නමුත් අපේ හිතා අපිට බයින්න පටන් ගත්තොත් මොක දෙවෙන්නේ බේරෙන්න්න පුළුවන්ද බේරෙන තරන්නේ නිදාගන්නවත් බැන් දෙැම ගොඩාක් අරයට එක ඒක දේවල් කරන්නේ සියදීහානි කරගන්නේ ප්‍රශ්නවර් ඒගනි හිත චෝදනා කරන්න පටන්ගන්න ඊට පස්ස එකින් ගැලවෙන්නබේ අන්න ඒට අපි බයවෙන්නඕන ඒක තමයි බය ඇතිකර ඉරස් මිනිස්සු චෝදනා කරනු ඉරපස් මරණම් මතු දුකවිපාක ලැබෙනු එතුොර ඒ නිසා මොකද කරන්නේ අපි අරාකුසල් කරන්න බයක් ඇති කරගන්න එතුොර ලැජ්ජාවක් තිබෙනවා බයක් තිබෙනවා මේ දෙකින් අපිල පාල් නනි වෙනු යහපත් දේවල් කරන්න අයහපත් දේවල් වලි වලකින්න මේ කරුණ දෙෙක උදව්ගෙන දැම් බලන් තමන්ගි ජීවිතය තමන්ට පව්කරන්න යම් ලැජ්ජාවක් දැත්තේ. පවු්කරන්න යම් බයක් දැත්තේ ඒ දෙක තමන් තුළ තිබෙනවන අය තමන් පිපස්සයෙන් කෝටු වැරගෙන අනිත්ය පණ්ඩඩුවෝ නෑ. ඇයි තමාතුළම තමාව මෙහෙවන යහපතය හාසුරුවන ඒ සුදු ධර්මය එකටගන් සුදු ධර්ම කිය ඒ සුදු ධර්මය තමන්ළඟ තියර. ඒක අඩුවෙන් අඩුවවෙන්න මකද වෙන්නේ. පස්ද වැඩියන දැම් මේ ලෝකෙට ඒ වීගෙනයන්. ලෝක පාලක ධර්ම තමන්තුළ මනුස්්‍යයන් තුළ නැතිවිවී යන ඒකයි. ඉරවස්්‍ය බුදුරේයන් වවන්ස දේශනා කරනවා කුසල් දහම් පිළිබඳ වීරියෙන් කළ යුතු දෙයක් ඇද්ද ඒ නොකරන ලද්දේ වෙයිද ඒක යන්නේ. අපට යම් වීර තියෙනවාද කුසල් ගැන ඒ වීරයට තමන් ව ආරස්සා කරගන්න පුළුවන් වෙන තුරු භාග්‍යතුන් වහන් සයා වාරස්සා කරනවකි එකන දැම් බලන්න අපට සමහර වීරියය තියෙනවා අනි්‍යත්තේ දේ කරනවනම් විතර නොක්කොම සසිල්ගාන්ඩ යම කියලා යිටියෝ අප ඉන්න දැ මෙතන අපිම බණහන්ඩ වාඩිල න්න අනිතඇත් වාඩිලඉන්නඉද මෙත ැදීන් බ න පපස්ථාව ඉන් දෙ වෙන වීරයත්තමයි ඒ. ඒ පරිසරය තුළ ඉන්නවා හැබැත් තනයෙන් ඔන්න තමන් බනාක්ක හ්ඩි කියල වාඩියයනම් මොකද වෙන්න වීරිය මෙතන දයන වීරිය පාතකන්න පුළුවන්ද බැ ඒරයපා ඒගැන තමන්වා ආරස්සා කරන වීරිය තමන්ට නෑ සමහරලාට අම්ම බණී තාත බනී ගුරුවරු බණී මෙම වේ මෙම වේ කියලා ඔන්න යම් වීරියකින් අපි යම් යම් දේවල් කරන්න තුන්න කවධරයේ ඇනතු වන තැනද මොකද වෙන්නේ ඒ වීරිය ඉවර වෙන එතුට තමන් ආරස්සා කරගන්න පුළුවන් වීරිය එයා තුළ දියුණි වෙලා නැක්තන් එයාව භාගගතුන් වහන්සේ ආරසා කරමකි. එද එහෙම බලනට අපි තේටව වර්තමානයනට අපිට දහමත් දයෙනවා ම අපේ ජීවිතල යම් අස්සරන බවත්ව. ඉතු අපි කොච්චර ආරස්සා වෙන්න ඕනදනේ එතුරට බුදුරයන්වා දේශනා කරන ඒ තමයි වීරිය. ඉර පස් දේශනා කරන ප්‍රඥ්ඥාවෙන් කළේුතු දේ අම්තාත් නොකරන ලද්දේවට. තමන් ආරස්සා කරගන්න තරම් ප්‍ර්ඥාවල් දියුණු වෙලා නැක්තං. බිස්සූන් වහන්ස නමක් තුළ භාගගතුන් වහන්සේ භික්‍ෂුව ආරස්සා කරනාව කියන. තැ ප්‍රජ්ඥාව කියන්නේ නූන නුවන මෙහගන්න පුළුවන්ගන්න. තැම් බලන්න ගොඩාක්කයට යම්යම් අවස්ාවල වදදිනකොට බුදුරජාන් වහස් දේශන කරන මෙහම කරණ ප මේම කරන්නකි. තමන්ට තනෙන් කල්පනා කළ නුවන මෙහයගන්න බැරිකොට තව කෙනෙක් අවාධයක් කරන මෙහම කරන්න එපාකිල් එ නුවන තමයි උපදද දවසක් භික්‍ෂූන් වහන්ස නමක් එන බුදුරජාණන් වහන්සේ ගවට ඇවිල්ල කියනව ස්වාමින් භාග්ගදුන් වහන්ස මටා නිත් භික්වූන් වහස ලොක්කොම එක කිෙව කියන බහිනෝ මටන් තැන් ඉන්න එක එපාවෙලා තිෙන ම යන යන්නකිව එදඒේ ස්වාමෙන්න් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඥාති වෙන කෙනෙ ඒ ඥාති වෙන නිසා ඒක ගැම්ම ඇරගෙන හිට අපේ ඥාතිෙක් බුදුරයන් වහස කිය හරි ඊට බස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඔයා පැවිදි වනානන් කරුණු දෙකක් පුරුදු කරගඩන හොන්ටම පළවෙනි කරුණ අනිත් අයි කියන කර්කස දරුණු අමිහිරි වචන ඉවසගනීට පුරුදු වෙනකව ඒ එක විසදුමාන් දෙවැනි එක අනුන්ගේ හිත්‍රී දෙන කර්කාස දරුණු වචන තමන් කියන්නේ නෑ කියලක් පුරුදුයන කිවා. එත පුරුතියන්න කියත් තියෙන දෙකක් තියෙන එකත් තමයි අනිත් අහ කියන දරුණු වචන ආගරනන්න පුරුතියනම්. දෙවැනි එවැනි වචන කාඩවත් කියන්නේ නෑ කියලලා පුරදුුවෙන් පුතරයන්වා සදල් ය කරුණ දෙ එක පුරුතු යෙනකක් දැම් බලන ඒට වෙන විසදුමක් තියෙනවල වෙන උත් වෙන උත්තරයක් අපට තුන්ලෝගම හම්බෙන්නේ අපි තියෙන විසතුමන් එච්චර තෙරනන්නේ එතුර බාගත් බුදුරජාරණන් වහන්ස දේශනා කර දැන් මේ ප්‍ර්ඥාවන උපද්දලා දෙන්නේ කල්පනා කරන්න ඕනු විදී ඊට කලින් කල්පනා කරේම කද කොහොමද ිෂවෝන් ආදල මට එකකෝගෙන නොමයන. දැන් අහරන්නමකක්ද මේ කුසල් කරගන්න පින් දහම් කරගන්න යහපත කරගන්න තියෙන අවස්ථාවනි ප්‍රඥ්ඥාවනැටීම. එතුර බාගතුන් වහන්සේයා රැකගත් නැද් ැග අන්නේ. ඉරවස්ස බුදුරයෙන්න්නවා දේශනා කරනවා පින්වක් බහන්නේ යම් කලක බිශ්ෂවුවන් බිස්වූන් වහන්සේලා කුසල් දහාම් පිළිබඳව ඒන ශද්ධාව තමන්ව ආරස්සා කරන මට්ටමට පත්වනාට පස්සේ පවට ලැජ්ජාව තමංව රැකගන්න තරමට පත්වනාට පස්සේ. පවට බය තමන් ආරස්සා කරගන්න තරමට පත්වනාට පස්සේ. වීරිය තමන්ව ආරස්සා කරගන්න තරමට පත්වනාට පස්සේ. ප්‍රඥ්ඥාව තමන්ව ආරස්සා කරගන්න තරමට පත්වනාට පස්සේ. බුදුරජාණන් වහස දේශනා කරනවා ඊට පස්ස මම කලින් තිබුණු අවධානය ලිහිල් කරනවකිින්. එයාකරේ කලින් යම් අවධානයක් තිබා ඒ අවධාන ලිහි කරනව එච්ච අවධානයගෙන්නේ. ඒකට හේතුවමකදද භාගදුන් වහස දේශනා කරනවා දැන් මම මේ භික්‍ෂූ ආරස්සා කරන්න අවශ්‍ය නෑ. දැම් මෙයාට පුළුවන් තමාවිසින් තමාව රැකගන්න මෙයා ප්‍රමාදයට පත්වෙන්නේ නෑ කියලා. තමාට තමාවිසින් ආරස්සා කරගන්න පුළුවන් ප්‍රමාණයට ශ්‍රද්ධා වැඩනට පස්සේ පවට ලැජ්ජා වැඩෙනට පස්සේ පවට බය වැඩනට පස්සේ ීරිය වැටනට පස්සේ ප්‍රජ්ඥාවරනට පස්සේ භාගතුන් වහන්සේ අවධානය ලිහිල් කරන එනම් බලන්න අපේ ජීවිතවල පෙන්වන්නේ මේවට කියන්නේ සේක බල කියල මේ පහට කියන්නේ ස බල සේක කියන්නේ මේ ධර්මය පුරුදු වෙන කෙනට කෙනනවා බලය කියල කියන්නේ අප හයිිය තිය බලයා තුර ධර්මය පුරුදු කනය කරන කෙනෙක්ට තියෙන ලොකුම හියය තමයිමින් මකත් දෙහායියේ ශ්‍ර බුදුරජාණන් වහන්සකර පැදිීම ශ්‍රද්ධාව පව්කරන්න තියෙන ලැජ්ජාව පව්කරන්න තියෙන බය පවුලේ නිදහස්සන තියෙන වීරසා ප්‍රජ්ඥාව මේක තමයි අපට තියන බාලය දැන් මේ බලය නැත්තං අපි අකුසල් ඉස්සර දුරුවල වෙන හිතට ආසාාවක්ත් ආපුගාම අපේ දුරුවල වෙනවා හිතර තරහක්කාපුහම අපි දුරුවල වෙනවා හිතරි ඉරිසිාවක්කාපහම අපි දුරුවල වෙනවා අපි බලවත්න ඇත්තා එතුර අපි බලවත් එන්න තියන මේ කරුණුත්ත එක්කයි එනිසයි ඒවැට කියන මොනවා කියලද සේක බල කියලා එතුර සේක බල තුළින් සේක බලවලට පුළුවන් අපිව ආරස්සා කරන්න හැබැයි අපි ආරස්සා කරන මට්ටමට සේකබල දියුණු වෙලා තියන්නත්තෝ එනිසා අපි උත්සාහ ගන්නවුන් අප ජීවිතය අපි ගැන අපේ ඉදිහා අපිම බලමින් අපේ අපි තුළ තියෙන ශ්‍රද්ධාව අපි රැකගන්න පුළුවන් ප්‍රමාණයට තියන මද අපි තුළ තියෙන ලැජ්ජාබයි වීරිය ප්‍රඥාව අපි ආරස්සා කරගන්න පුළුවන් මට්ටම තියෙනවාද කියලා අපි විමසලා බලන්න ඕන්න එහෙම වනොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයා තමා විසි තමාව රැකගන්න ක්‍රමය දන්නවා කියීම එම නැති කෙන තමා විසින් තමාාව රැක්ධන ක්‍රමය දන්නනෑ ඉති ඒ නිසා අපි තේරුම් ගන්න ඕන භාගගතුන් වහන්සේ හරි ලස්සනට දේශනා කලා උන්වහන්සේගේ ශ්‍රාවකයන් උන්වහන්සේ ආලස්සා කරගන්න විදියන තිනිසා මේ හැමෝමත් කල්පනා කරන්න අපිට මේ ගෞත බුද්ධ ශාසනය තිබෙන රැකවරණය තමයි මේ බුදුරජණන් වහන්ස පෙන්නලා දෙන්නේ එහෙම නැතුව අපේ ජීවිතයට අක්ුසල්ලනින්නං ආරස්සාාවක් ලැබෙන්නේ අප හිතේ තින ඉරිසියාාවං හෝ වෛරයං හෝ ආසාවිං හෝ දවේශයං හෝ බයිං හෝ මේ අකුසල් වලට අපිට ආරස්සාාවක් සපයන්න බෑ අකුසල් කියන්නේම අපි අනතුරට පත් කරන දෙවා ආර්සාාව හදල දෙන්න පුළුවන්න්නේ මේ සේක බල ධර්මයන්ට පමණයි සිරුධනාට මේ ශ්‍රවණය කරපු ධර්මය ධර්ම අවබෝධීපන සුපකාරවේවා සාදු සාධ සාධ ්‍ය අනමෝදනාව අද දින මේ ධර්ම දේශනාව සඳදායකත්වය දරන්නේ අම්පාර දෙහිඇත්ත කණ්ඩිය පදිංචයේ ශ්‍රද්ධ ධර්මදාන සාමාජික TM සාමාජිका TM චන්්‍ර කාන්ති මහත්මිය ඒ වගේම TM ඉන්ද්‍රානිි මहाත්මිය TM අනුරතින්නකෝන් TM සේනිතිනකෝන් දුවර සහ පුතුනුවන් ගුණතිල ඒ වගේ Uපුනිල් ප්‍රේමතිලක ජ රංජිෝම සෝමරත්න ඒ වගේ මේ බෑනවරුන් චමීලා ලක්මිනි ලේලිය ඇතුළු මුණුබුරු මිනිබිරියන් සීලුද දනායකති වෙලා ඉති මේ අගේ ප්‍රධාන අරමණ බාට පත්වී තිබෙන්නේ දෙදා සිසියකයි හතයි විසි පස්සන දිනි මිය ගිය ඒ සාපන් නෝනාමෑනියන්ට පුුණ්්‍යානමෝදනා කරන්න ඒ වගේම දෙදාස් එකේ දොලාහිතිස්සක මිය පල්ල වගේ ආදරණීය පියානන්ට පුුණ්්‍යානමෝදනා කරන්න. ඉති මේ රැස්සූ සෑම සියලු පුුණ්්‍යිධරමයක්ම පළමුකට මනමෝදන් කරම සීලු දෙවියන්ට සියලු දෙවරප සතුටින් අනමෝදම් වේවා සැපේ සැපේට පත්ේවා සාධහ. සාධසාද ඒවගේ මේ නන් සඳාංකළ මේ පින්ංතුන් නමින් මිය පල්ලවගේ සීලු මළගෙන් ඥාතීන්ට මේපින් අනමෝදං වේවා විශේෂයෙන් සඳාංකල තියෙනවා ඊයාර්හියන් හිීන් අම්මා මෑනියන් ඒවගේම දුනුවිල මහත්මා ඒවගේ බිය සුමන මැනිකේ මෑනියන්ටත් පුුණ් යාන මෝදනා කරනවා තිය නන් සඳාංකල නොකළ සීලු දෙනා නමින් මිය පල්ලවගේ සීියලු මළගේ ඥාතිීන්. පිං අනමෝදම් වේවා ඉස්සිරධනාගේ පරලව ජීවිතය සැපවත්තේවා සංසාරදුකින් අත්ි ේවා සාධ සාධසා ඒවගේ විශේෂයෙන්ම TM අනුරතිෙන්න්නකොන් ජීK. රංජිත්‍රෝ සෝමරදන්න DA ජෑරත්න GR ඥානවතිA ජෑසිංහ ශානිිකා පේමතිලික ජීK. පෙදීප් සඳරුවන් නදී සා චාමලි යනය සහ චමිලා ලක්මිනි ඒ සීලු දිනාට මේ පින් අනමෝධන් කරන ඉතින් ඒදාන ධර්මදානයේ මූලිකත්තේ ගැනි කටයුතු කරන ඒ සියලු පිංහතුන්ටත් ඒවගේ මේ ධර්මදානය සඳහා සහ සම්බන්ධ වු සීලු දිනාටක් ඒ වගේ ගුරුදේෝත්ම පින්ංල්ලොක්ක ස්වාමින්න් වහන්ස තුළ සීලු පිං ස්වාමන් ව හන්සේලාටත් ශ්‍රද්ධ කාරමල්ලේ සිලු දිනාටත් ශ්‍රද්ධහ මාසික ධර්මදාන සසාමාජිගයෙන් සිිලු දිනාටත් නිවේසිට ධර්ම ශ්‍රවනය ළ සීල නටත් ේපින් නමෝදම් බේවා නිදුක් නීරෝගී සුව පත්භාවේ චිරිරජීවනය සැලසේවා තවතවත් පුුණි ධර්මයන් රස්කරගන්න ධර්මය පුොරදු කරගන්න වාසනාව ලැබේවා, ගෞ මුසනේ ධර්මවා බෝධයේේ පිණසමේපින්ං උපකාරබේවා සාදු සාදු සා සිරුනාටම තිෙරුවන් සන්නයි නම්ම බුද්ධයි. කාමී දැඩිල්ලිස් ඇල්ලීම පිළිබඳව කළ දේශනාව. බොහෝ දුක්ක දිින සිද්ධ වෙන කාරණය කාමයේ දැඩිලෙ සෑඇල්ලීම සේක බල දියුණු කරකර ශ්‍රද්ධාව දියුණු කරකර සසරින් එතරවෙන මග ඒ දේශන තුළ මැනවිෙන් විස්තර වුණා මේ ප්‍රනීත දේශනය පැවැත්වූ පෙන්න්න ස්වාමීන් හන්සරැපි වදනාකොට පින්දිනෝ. ස්වාමීනී මෙ පින් බලින් චතුරාරි සත්‍යවබෝධයට වාසනාවල බේවා. සදධර්ම අර්ෂා ධහම් වැඩසට අනමුත් අපි සමුගන් වෙලාව හරි. යළිත් ශ්‍රී බෝධි පරොතය සත්බුදු මහා සෑය පෙන් බිමේ සිට. අපි ධර්මශ්‍ය වනය ක් කරන බලාපොරොත්තුින් දැන් සම්ගන්නෝ නමුෝබුද්ධාය නමුබුද්ධා නමුෝබුද්ධය නමුෝබු්ධාය නමෝබුද්ධා नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्ध 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 නු නමෝබුද්ධාය නමෝබුද්්ධා නමෝබුද්ධ මෙවැනි වටිනා ධර්මදේශ නශ්‍රවනය කිරීමට ශ්‍රද්ා ටේලි YouTubeු चැනලයේ සබස්රाइब කරන්න.